Hi, අයිබෝන් කියලා දතව ආදරෙන් The Happiness Muse YouTube channel එකට පිළිගන්නවා. ඒ වගේම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා 2022 අවුරුද්ද අරගෙන එන පළවෙනි වීඩියෝ එක නිසා. ඉතින් ඒ වගේම මම ඇත්තටම මේ ගොඩක් කාලෙකින් ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්න ගිය අවුරුද්දත් අන්තිම කාලේ අරගෙන එන්න විදිහක් උනේ නැහැ. මොකද මම ඔයගලන්ට කිව්වා මගේ ෆෝන් එක කැඩුනා. ඉතින් ඒක හදන්න දීලා තිබ්බේ. ඒ වගේම ඉතින් වසර අවසානයේ පොඩ්ඩක් බිසි උනා පවුලේ දේවල් එක්ක ඉතින් ඒ වුණාට අදින් පටන් ගෙන පුරුදු පරිදි හැම බ්‍රහස්පතින්දාම ඕගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මතක් කරනවා ඉතින් ජීවිතේ සතුටින් සාර්ථකව ගත කරන හැටි තමයි අපි මේ channel එකේ කතා කරන්නේ. තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම රැඳෙන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් අවුරුද්දේ මුලදීම හාහපුරා කියලා අරගෙන එන වීඩියෝ එක මං හිතුවා අවුරුද්ද හොඳ ආරම්භයක් ලබා දෙන්න ඕගොල්ලන්ටත් ප්‍රයෝජනවත් වෙන එකක් අරගෙන එන්න මේ මාතෘකාව ගැන මම ගිය අවුරුද්දත් කතා කරා ඊට කලින් අවුරුද්දත් වීඩියෝ එකක් හැදුවා ඒ තමයි අපේ අවුරුද්ද අපි කොහොමද හොඳම විදිහට සැලසුම් කරගන්නේ කියන්නේ අවුරුද්ද සාර්ථක වෙන්න ඒ වගේම බැලන්ස්ඩ් හොඳ හැම පැත්තෙම සාර්ථක අවුරුද්දක් කරගන්න අපි කොහොමද වසර මුලදීම අපේ සැලසුම් කරගත යුත්තේ කියලා තමයි කතා කරන්න හදන්නේ. ඒ වගේම මගේ සැලසුම් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් ගොඩක් දෙනා අවුරුද්ද මුල New Year resolutions කියලා හදාගන්නවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මම මොනවද achieve කරන්න ඕනේ කියලා පොඩ්ඩක් හිතලා බලනවා. හිතලා බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම හිතලා බලන්න. ඇත්තටම අවුරුද්ද මුල නෙමෙයි ගිය අවුරුද්දේ අග තමයි ඒක කරන්න තියෙන්නේ. උනාට කරේ නැත්තම් දැන් මේ වීඩියෝ එකෙන් පස්සේවත් අනිවාර්යයෙන්ම හිතලා බලන්න. හැබැයි New Year resolutions කියලා හදාගත්ත උනාත් ඕගලන්ටත් experience ඇති මටත් ඉස්සරහම වෙලා තියෙනවා. හිතුවට ඒක ඊට පස්සේ අමතක වෙලා යනවා. පළවෙනි මාසේ දෙක සමහරට පටන් ගන්නවා. ඊට පස්සේ හැමම අමතක වෙලා යනවා. ඊට පස්සේ අර පුරුදු habits වලට පුරුදු පරිදි ජීවිතේ ඒ විදිහටම ගලාගෙන යනවා. ඊට පස්සේ අවුරුද්ද අවසාන වෙනකොට December මාසයත් නොදැනීම ආවට පස්සේ තමයි ආපහු කල්පනා කරන්නේ මේ අවුරුද්දත් ඉවරයි මොකද උනේ කියලා. ඉතින් එහෙම වෙන්න නොදී අපේ මේ goals දිගටම කරගෙන යන්න ඒක ඒ habits ඒ අලුත් දේවල් දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද මග නොඇරෙන්න ඒ දේවල් achieve කරගන්නේ කොහොමද කියලාත් අපි මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් අවුරුද්ද වෙනුවෙන් සැලසුම් කරන එක ගැන කතා කරද්දී මගේ පුරුද්දක් තියෙනවා ඒ අවුරුද්දට අනිවාර්යයෙන්ම ඩයරි එකක් නැත්නම් මේ විදිහට plan එකක් ගන්න එක. ඉතින් මේ තියෙන්නේ මගේ 2021 මේ තියෙන්නේ 2021 එක මට ඇත්තටම තාම 2022ට එකක් ගන්න ඕනේ නැහැ. මොකද අවුරුද්ද අවසානයේ එක කරන්න ඕනේ නැහැ. ගොඩක් සෙනගෙහෙම ඉන්න නිසා යන්න ඕනේ නැහැ. හැබැයි මම ඔයගලන්ට අද කතා කරන විදිහට මගේ goals එක මම හදාගත්ත කොලේක ඉතින් plan එකක් ගන්න ඕනේ ඉක්මනටම අරගෙන ඒකේ පළවෙනි පිටේ ඊට පස්සේ මේ ටික ලස්සනට ලියලා තමයි වැඩ පටන් ගන්න. ඒ වගේම මේ තියෙන මගේ අලුත් book එකක් මම ගත්ත මගේ journal එක විදිහට මම journaling කරනවා. මේක අලුතෙන් වුණාට මම ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට කරනවා. මම ඕගලන්ට නිතර කතා කරනවා අපේ සතුටු දේවල් අපේ දුක හිතන දේවල් අපේ plans ඒ හැම දෙයක් ගැනම මේ විදිහට document කරනවා නම් ඕගලන් journal එකක ඒක ගොඩාක්ම හොඳ ප්‍රැක්ටිස් එකක් ඕගලන්ගේ ජීවිතේ සතුට පවත්වාගෙන යන්න. ඉතින් ඒකත් අමතරව කරනවා. හැබැයි අර මගේ plan එක ඒ කියන්නේ මගේ අවුරුද්ද plan එක වගේම දවසේ planning කරන්න තමයි මේ විදිහට plan එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඕගලන්නුත් මෙච්චර කල් හැම කරේ නැත්තම් මේ අවුරුද්දේ නම් පටන් ගන්න ඕගලන්ටම කියලා plan එකක් තියාගන්න. ඊට අමතරව journal එක වෙනම තියාගන්නත් පුළුවන් නැත්තම් අරකෙම කරන්නත් පුළුවන්. උත්සාහ කරලා බලන්න ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන habit එකක් වේවි. මට personally ගොඩාක්ම වැදගත් වෙච්ච දෙයක්. හරි අපි කතා කරමු planning ගැන. journaling ගැන අපි වෙනම දවසක කතා කරමු. ඉතින් අවුරුද්ද plan කරන කලින් අපි හිතලා බලන්න ඕනේ ගිය අවුරුද්දට මොකද උනේ කියලා. ඉතින් 2021 අවුරුද්ද මොකද උනේ. ඉතින් ඔයාලට බලාපොරොත්තු තියෙන්නේ නැති මගෙත් ගොඩක් තිබ්බා මේ පොතේ මුලින් මම ලියලා තියෙනවා ඒ දේවල්. ඉතින් හැබැයි සමහර දේවල් කරන්න පුළුවන් වුණා සමහර දේවල් කරන්න බැරි වුණා. විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයක් එක්ක ඒ කියන්නේ කොරෝනා මුළු අවුරුද්දම තිබ්බා. ඉතින් ඒකත් එක්ක සමහර දේවල් හිතපු විදිහටම කරගන්න බැරි වුණා. ඉතින් ඕගලන්ටත් එහෙම වෙන්නේ නැති. හැබැයි හිතලා බලන්න ඇත්තටම මොනවද මගේ goals තිබ්බේ. ඇත්තටම ඔයාට be true to yourself. ඔයාම හරියට හිතලා බලන්න ඇත්තටම ඇයි මට ඒව කරන්න බැරි වුණේ. ඇත්තටම කොරෝනා නිසාද නැත්නම් මම කම්මැලි වුණු නිසාද මම give up කරපු නිසාද මොකක්ද ඒකට උන හේතුව. අපි ඒක
හරියට හිතන්න ඕනේ. ඒතර තමයි අපිට අපේ වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් හදාගෙන අපිට ඉස්සරහට සාර්ථක වෙන්න ඒක උදව් වෙනවා. ඉතින් පසුතැවෙන්න නෙමෙයි. හැබැයි මොකද උනේ කියලා අනිවාර්යයෙන්ම හිතලා බලන්න. ඉතින් මගේ තිබ්බ goals ගැන කතා කරනවා නම් මට ලොකු උමනාවක් තිබ්බා මේ ඒ අවුරුද්දේ මගේ qualification එකක් හදාගෙන counseling පැත්තේ. ඉතින් මට ඒක කරන්න පුළුවන් වුණා. ඒක කළා මම ඊට පස්සේ counseling practice එක පටන් ගත්තා. ඉතින් අද වෙනකොට මට ගොඩාක් clients ලා ඕගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙනා ඒ සේවාව ලබා ගැනීම වෙනුවෙන් ඉතින් ඒක ලොකු achievement එකක් මට ගිය අවුරුද්දේ කරපු. ඒ වගේම ගිය අවුරුද්දේ තුල මට පුළුවන් වුණා මගේ 100,000 subscribers ලට යන්න YouTube එකේ වගේම TikTok එකෙත් 100,000 achieve කරන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් එක්ක මගේ වෙබ්සයිට් එක ලොන්ච් කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ දේවල් තමයි මට ගිය අවුරුද්දේ තිබ්බ ලොකු බලාපොරොත්තු. ඒව කරන්න පුළුවන් වුණා. හැබැයි මගේ බිස්නස් එක පැත්තෙන් තිබ්බ දේවල් ගොඩක් කරගන්න බැරි වුණා කොරෝනා තත්ත්වයත් එක්ක. ඉතින් ඒක කමක් නැහැ. ඒක පැත්තකින් බැරි වෙනකොට අපි අනිත් පැත්තෙන් තව දෙයක් මොන හරි කරගන්න පුළුවන් වුණා නම් it's okay. ඉතින් ඒ විදිහට හිතලා බලන්න මොනවද බැරි වුණේ, මොනවද පුළුවන් වුණේ සහ මොනවද ඉගෙන ගන්න තිබ්බ පාඩම් ඒවත් එක්ක මේ අවුරුද්දේ මොනවද කරන්න තියෙන්නේ කියලා සැලසුම් කරගන්න ඕනේ. ඉතින් අපේ අවුරුද්ද ප්ලෑන් කරද්දී අපි සාමාන්‍යයෙන් මමත් ඉස්සර පුරුදුලා හිටියේ නිකම්ම ගෝල්ස් ටිකක් ලියාගන්න එක. ඒ වුණාට ඊට පස්සේ මම හිතුවා මේක කැටගරයිස් කරගන්න ඕනේ. මොකද අපේ ජීවිතේ එක පැත්තක් අපි දිනුනනකොට අනිත් පැත්ත කඩාගෙන වැටෙනවා නම් ඒක වැඩක් නැහැ. අපිට ඕනේ සමබර, well balanced ජීවිතයක්. ඉතින් ඒක වෙනුවෙන් තමයි මම අර ගිය අවුරුදු දෙකේ හදපු වීඩියෝ එකෙත් මම කතා කරා කැටගරිස් විදිහට ඔයාගේ ගෝල්ස් දාගන්න කියලා. ඉතින් කැටගරිස් වලට එන්න කලින් අපි ඒ අවුරුද්දට මේන් ගෝල් එකක් තියාගන්න එක හොඳයි. ඉතින් 2021 මගේ මේන් ගෝල් එක උනේ මම ෆයිනෑන්ෂියලි මෝ ෆ්‍රී වෙනවා, ෆයිනෑන්ෂියලි ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියන එක. ඉතින් මොකද ඒක යොදාගන්න හිතුවේ ඉතින් ඔයගොල්ලෝ දන්නා මම කලින් හොඳ ජොබ් එකක් කරා, හොඳ සැලරි එකක් තිබ්බා. ඉතින් ඊට පස්සේ ඒක නවත්තලා මමගේ බිස්නෙසස් පටන් ගත්තාම එකපාරට ඒ ඉන්කම් එක එකම ඉන්කම් එක බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ගොඩක් ආපහු යට ඉඳන්ම තමයි අප පටන් ගත්තේ. ඉතින් බිස්නසස් ඩිවලප් කරනවා කියන එක කල්ගත වෙන දෙයක්. ඉතින් 2018 අග තමයි මම ජොබ් එකෙන් අයින් වුණේ. ඉතින් 2019-20 අවුරුදුවල මම ගොඩක් දේවල් ඩිවලප් කරා මගේ බිස්නස් එකේ සහ ඒ වගේම මේ YouTube channel එක, ඒ ආශ්‍රිත ඒ වෙබ්සයිට් එක, මගේ coaching practice හැම දෙයක්ම. ඉතින් මට 2020-21 ඕනේ වුණේ ඇත්තටම ඒවා මෝ ස්ටේබල් කරගෙන ඒවලින් රිසල්ට්ස් ගන්න. ඉතින් මම හිතනවා 2021 අවුරුද්ද මට ඒක චෙක් කරන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ ගොඩක් දේවල් වල ප්‍රතිඵල දකින්න පුළුවන් වුණා. මගේ මහන්සියකින් කලින් අවුරුද්දවල තිබ්බ මහන්සිය ඒක කන්ටිනියු කළා. ඒක ප්‍රතිඵල දකින්න තැනට ගේන්න පුළුවන් වුණා. ඉතින් මේ අවුරුද්දටත් මම මේන් ගෝල් එකක් දාගෙන තියෙනවා. ඒක මම දැම්ම ඔයගලන්ට කියන්නේ නැහැ. වසර අවසානයේ සමහර විට ඔයගලන් ඒක ෂෙයා කරයි. ඒක කොහොමද වෙන්නේ කියලාත් බලලා. ඉතින් ඒ විදිහට ඔයා හිතන්න මොකද්ද ඔයාගේ මේන් ගෝල් එක? මට මොකද්ද මේ අවුරුද්දේ විශේෂයෙන්ම මට කරගන්න ඕන දේ මොකද්ද කියලා උඩින්ම ලියාගන්න. ඊට පස්සේ මෙන්න මේ කැටගරිස් වලට ඔයාගේ ගෝල් එක, අර ගෝල් එක සහ අනිකුත් දේවල් මේ හැම කැටගරි එකටම පොඩි ගෝල්ස් එකක් හෝ දෙකක් දාගන්න. එතකොට තමයි ඔයාගේ ජීවිතේ සමබර වෙන්නේ මුකුත් මග නොහැර. ඉතින් ඒ තමයි ෆස්ට් එක වෙල්බීන් ගෝල්ස්, ඊළඟට ඩිවලප්මෙන්ටල් ගෝල්ස්, ඊළඟට රිලේෂන්ෂිප් ගෝල්ස්. අපි කතා කරමු මොනවද මේකේ තේරුම කියලා. වෙල්බීන් කියන්නේ ඔයාගේ ශාරීරික මානසික සුවය. ඉතින් මේ වෙල්බීන් කියන කැටගරි එක මම ආපහු කඩනවා ෆිසිකල්, ඊට පස්සේ මෙන්ටල් ඇන්ඩ් ස්පිරිචුවල් කියලා. ඉතින් මේ කැටගරි එකේ ඔයා අනිවාර්යම හිතන්න ඔයාගේ ශාරීරික සෞඛ්‍ය වෙනුවෙන් ඔයා මොනවද කරන්න ඕනේ. මෙච්චර කාලෙ ඒක ගැන හිතුවේ නැත්නම් අනිවාර්යම හිතන්න කාලය හරි. ඔයා මොන වයසක හිටියත්, ඔයා මොන සෞඛ්‍ය තත්ත්වයක හිටියත් ඔයා හිතන ඇති මගේ සෞඛ්‍ය හොඳයි, මට ඒක ගැන හිතන්න දෙයක් නැහැ කියලා. හැබැයි හිතුවේ නැත්නම් වෙන්නේ ඒක පිරිහෙලා යන එක. ඉතින් ඔයාගේ පුරුදු, ඔයාගේ ආහාර පුරුදු, ඔයාගේ නිින්ද, ඔයාගේ එක්සසයිසස්, ඒව මොනවද වෙන්නේ මුකුත් වෙන්නේ නැත්නම් මේකට අනිවාර්යම ගෝල් එකක් දාගන්න. ඉතින් මේ කැටගරි එකේ මට තිබ්බ ගෝල් එක නම් මගේ වේට් එක මේන්ටේන් කරන එක සහ ඉතින් ඒ වෙනුවෙන් මගේ හෙල්දි ඩයට් එක මේන්ටේන් කරන එක, ඊට පස්සේ මගේ වර්කවුට් එක, හැමදාම ඩේලි වර්කවුට්ස් සහ සතියට දෙවරක් ජොගින් කරනවා කියන එක. ඉතින් ඒ හැමදේම සිද්ධ වුණා. හැබැයි ජොගින් විතරක් මගේ අරුණා තිබ්බ තත්ත්වයක එක කරන්නුනේ නැහැ. ඩයට් එකත් පහුගිය මාසේ විතර පොඩ්ඩක්
බර්ස් තිබා ෆෙස්ටිවිටස් එක පොඩ බර වැඩිවෙලා තියෙනවා. ඉතින් ඒක අපෝ හදාගන්න ඕනේ. ඊට පස්සේ තියෙන මෙන්ටල් ඇන්ඩ් ස්පිරිචුවල් වෙල්බීන් කියන කැටගරි එකේ මගේ ගියවුරුද්ද වගේම මේ අවුරුද්දත් මට තියෙන්නේ මෙඩිටේෂන් ඇස් අ ප්‍රැක්ටිස්. මම උදේ හවස භාවනා කරන්න කාලයක් යොදා ගන්නවා. ඉතින් ඒක ඒ විදිහට කරගෙන යන එක. ඊට පස්සේ පුළුවන් හැම මාසෙම සිල් ගන්න එක වගේම බණ. මම ධර්ම ගවේෂණයේ යෙදෙන කෙනෙක්. ඉතින් ඒ දේ තව ප්‍රගුණ කරන එක, ඒ සත්‍යයට තව ළඟා වෙන එකත් මගේ මේ අවුරුද්දේ වගේම දිගටම තියෙන ගෝල් එකක්. ඉතින් ඕගල්නොත් ඒ පැත්ත ගැන හිතලා නැත්තම් අනිවාර්යයෙන්ම හිතන්න පටන් ගන්න. මොකද ඇත්තටම අපි අර රැට් රේස් එක වගේ අපි ගොඩක් දේවල් පස්සේ දුවනවා. ඒ වුණාට අපේ සෞඛ්‍ය වගේම අපේ මේ ආධ්‍යාත්මික පැත්ත අපිට මග ඇරෙනවා. ඒ වුණාට සතුටින් ඉන්න නම් ඒ පැත්තත් දියුණු වෙන එක අනිවාර්යම වැදගත්. ඉතින් ඒක ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න. ඊළඟ කැටගරි එක තමයි ඩිවලොප්මන්ටල් ගෝල්ස්. ඒ කියන්නේ අපේ දියුණුව වෙනුවෙන් අපි මොනවද මේ අවුරුද්ද කරන්න කියන එක. ඉතින් මෙතනට ඔයා අධ්‍යාපනය කරන කෙනෙක් නම් ඔයාගේ ඒ පැත්තෙන් ඔයාට ගෝල්ස් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා රස්සාවක් කරන කෙනෙක් නම් රස්සාවේ ඔයාගේ කරියර් ග්‍රෝත් එක ගැන ඔයාට ගෝල්ස් යොදා ගන්න පුළුවන්. සහ ෆයිනෑන්ෂියල් ගෝල්ස් හරේ කියන්නේ ඔයාගේ ආර්ථික පැත්තෙන් ඔයා කොහොමද දියුණුව ලබා ගන්න. මේ වගේ දේවල් කීපයක් අනිවාර්යයෙන්ම යොදා ගන්න. ඉතින් මගේ ගැන කතා කරනවා නම් මට අධ්‍යාපනය පැත්තෙන් තව දේවල් ටිකක් කරගන්න තියෙනවා මේ අවුරුද්දේ. ඒ වගේම ඉතින් YouTube growth එක, social media growth එක, ඒවා වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ කියලා තියෙනවා. YouTube channel එකේ ඕගලන්ට වීඩියෝස් ගේන එක තව ඉම්ප්‍රූව් කරන්න. මං ගිය අවුරුද්දේ මට තිබ්බ එක ගෝලක තමයි මේ ස්ටුඩියෝ රූම් එක මෙහෙම ලස්සනට හදාගන්නවා කියන එක. මේ රූම් එක මෙහෙම නෙමෙයි තිබ්බේ. ඉතින් ඕගලන්ට වීඩියෝස් ගේන ලස්සන තැනක් හදාගන්න එක. ඉතින් ඒ වගේම මේ අවුරුද්දේ තව ගෝල්ස් ටිකක් තියෙනවා. මගේ සොෆ්ට්වෙයාර්ස්, මම පාවිච්චි කරන ටූල්ස් වගේ දේවල් ඉම්ප්‍රූව් කරගෙන මේ වීඩියෝ ක්වලිටි එක තව ඉම්ප්‍රූව් කරගන්න. බිස්නස් එකට මං ආපහු ගෝල්ස් ටිකක් යොදාගෙන තියෙනවා මේ අවුරුද්දටත්. විශේෂයෙන්ම මේ අවුරුදු සීසන් එක එහෙම අලලා දේවල් ටිකක් කරන්න ඉන්නවා. ඉතින් ඒවා තමයි මගේ ඩිවලොප්මෙන්ටල් ගෝල්ස්. ඊළඟ කැටගරි එක තමයි රිලේෂන්ෂිප් ගෝල්ස්. ඒ කියන්නේ ඇත්තටම අපේ සම්බන්ධතා පිළිබඳව. ඒක මේ ආදර සම්බන්ධතා විතරක් නෙමෙයි, හැමෝත් එක්කම අපේ තියෙන සෝෂල් රිලේෂන්ෂිප්ස් ගැන තමයි අපි මේ ගෝල් එක දාගන්නේ. ඒ කියන්නේ අපේ වටා ඉන්න හැමෝත් එක්කම අපි කොහොමද අපේ සම්බන්ධතා වඩාත් හොඳින් කරගෙන යන්නේ. මොකද ඒකත් අපේ සතුටට, අපේ දියුණුවට මේ හැම පැත්තටම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් එතනදී මම හිතන්න කැමතියි මම තවත් හොඳ බිරිඳක්, තවත් හොඳ මවක්, තවත් හොඳ දියණියක්, තවත් හොඳ යෙහෙළියක්, තවත් හොඳ කෝච් කෙනෙක් විදිහට කොහොමද මම මේ අවුරුද්ද කටයුතු කරන්න කියන එක. ඉතින් ඕගොල්ලොත් හිතලා බලන්න මේ විදිහ ඔයාගේ ඩිෆරන්ට් රිලේෂන්ෂිප්ස් එක්ක ඔයාට මොනවද ඉම්ප්‍රූව් කරගන්න ඕනේ, තව හොඳ කෙනෙක් වෙන්න මොනවද ඔයාට කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම විශේෂයෙන් උත්සාහ කරනවා පෞලයා වෙනුවෙන් මම ගත කරන කාලය කොහොමද මම ගත කරන්නේ. එතකොට මම සතියකට දවසක් සතියට දවස් කීපයක් බබලත් එකතු කරගෙන එහෙම අපි උයනවා, අපි කොහරි යනවා, අපි මම හස්බන්ඩ් එක ඩේට් එකක් යනවානේ මාසෙකට දවස් දෙකක්වත්. ඉතින් ඒ වගේ ගෝල්ස් කීපයක් යොදාගෙන තියෙනවා. ඉතින් ඒක හොඳ මතක් කිරීමක්. ඇත්තටම අපි මේ සම්බන්ධතා නිකම්ම අමතක වෙලා යන දෙන්නේ නැතුව ඒක අපි අර ටේකන් ෆෝ ග්‍රාන්ටඩ් කියලා තියෙනවානේ. අපි හිතනවා ඒක තියෙනවා කියලා. එහෙම නෙමෙයි, අපි ඒකත් හැමදේම අපි constantly ඒ හැම පැත්තටම අපි effort එකක් දාන්න ඕනේ. ඉතින් මොනවද වාගෙන් සිද්ධ වෙන්න තියෙන්නේ කියලා හිතලා බලන්න. ඉතින් ඔය තමයි categories තුන. ඒත් එක මට මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට මේ goals යොදා ගන්නකොට ඒවා ඒක ඔයාට කරන්න පුළුවන් actionable items වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒවා නිකම්ම මේ hopes or wishes නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම වුණා නම් නියමයි කියන එක නෙමෙයි. මම මේ දේ කරන්න ඕනේ කියන විදිහට තමයි ඔයා goal එකක් දා ගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් ඔයා ඔයත් YouTube channel එකක් කරන කෙනෙක් නම් අපි හිතමුකෝ එක නැත්නම් මේක මගේ goal එකක් ගියවරුද්ද මම 100,000 subscribers ලට යනවා. ඉතින් 100,000 subscribers ලා ලැබේවා කියන එක නෙමෙයි එතන. මම 100,000 achieve කරනවා නම් ඒකට මට plan එකක් තියෙන්න ඕනේ. මොකද subscribers ලා එනවා කියන එක අපේ control එකෙන් පිට. ඒ කියන්නේ කෙනෙක් subscribe කරනවා කියන එක අපිට forcefully කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකටත් උත්සාහ කරන අය මම දකින ඕනතරම් YouTube එකේ අනේ එන්නකෝ මගේ channel එකට එන්නකෝ subscribe කරන්නකෝ කියලා ගොඩක් අය දානවා. හැබැයි ඒක නෙමෙයි strategy එක වෙන්න ඕනේ. ඔයාට 100,000 හරි මොකක් හරි ඔයාගේ subscriber goal එකක් තියෙනවා නම් ඒක වෙන්න ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයා regularly upload කරන්න ඕනේ ඔයාගේ videos වල quality එක, ඔයා දෙන content එකේ වැදගත්කම, ඔයා interact කරන විදිහ, මේ හැම දෙයක්ම ඒකට බලපානවා. ඉතින් අර number එකට යන්න නම්
ඔයා මොකක්ද කරන්න ඕන කියලා අනිවාර්යයෙන්ම හිතන්න. ඉතින් ඒ වගේම රිලේෂන්ෂිප් ගෝල්ස් වල අපි හිතමු දැන් කවුරුවත් ගෝල් එකක් දාගන්න හොඳ නැහැ මම මේ අවුරුද්දේ මගේ සහකරුවෝ සහකාරියෝ හොයාගන්නවා. මොකද ඒක අපේ කන්ට්‍රෝල් එකෙන් පිටයි. ඒක ඔයාට ඇක්ෂනබල් අයිටම් එකක් වෙන්නේ නැහැ. ඉතින් හැබැයි ඔයාට හිතන්න පුළුවන් මම මේ අවුරුද්දේ මගේ පාර්ට්නර් කෙනෙක් හොඳ කෙනෙක් හොයා ගැනීම වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මම කරනවා. මම ඒකට සූදානම් වෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ අපි හිතමු ඔයා තව ටිකක් ඕපන් වෙනවා. ඔයා තව ටිකක් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. තව ඔයාගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඔයා ඒව හදා ගන්නවා. ඒ වගේ දේවල් ටිකක් ඔයාට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මම පාර්ට්නර් කෙනෙක් හොය හොය යනවා. ඒ කියන්නේ මම පාර්ට්නර් කෙනෙක් අනිවාර්යෙන් මේ අවුරුද්ද හොයා ගන්නවා කියන්නේ ඔයා ඒ කෙනෙක් හොය හොය යනවා. ඒ කියන්නේ ඔයා ෆේස්බුක් එකේ හරි කොහෙ හරි මෙහෙම කෙනෙක් මෙයා හොඳයිද මෙයා හොඳයිද කියලා හොයනවා. ඒක එච්චරම සාර්ථක නැහැ. ඒක ඇත්තටම ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මේ අවුරුද්දේ ඒක වෙන්න පුළුවන් මේ අවුරුද්දේ ඒක නොවෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. හැබැයි ඒක වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේ ඔයා සූදානම් වෙන එක තමයි ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න මොනවද අපේ කන්ට්‍රෝල් එකෙන් පිට තියෙන දේවල් මොනවද අපේ කන්ට්‍රෝල් එක තුල තියෙන දේවල්. ඉතින් ඔයාගේ මොකක් හරි ගෝල් එකක් තියෙනවා නම් ඒකට මේ දෙපැත්තම තියෙනවා. ඔයාගේ කන්ට්‍රෝල් එකෙන් පිට දේවලුත් තියෙනවා, ඔයාගේ කන්ට්‍රෝල් එකේ තුල තියෙන දේවලුත් තියෙනවා. ඉතින් ඔයා ගෝල් එක දාගත්තට පස්සේ ඔයා හිතන්න ඕනේ මොනවද මම මේක වෙනුවෙන් කරන්න ඕනේ, මට මොනවද කරන්න පුළුවන් කියලා හිතලා ඒකට ප්ලෑන් එකක් හදාගන්න එකත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ගෝල්ස් අවුරුද්ද පුරාම ඔයාට මගහැරෙන්නේ නැතුව තියාගන්න, ওই විදිහට ඒ හැම ගෝල් එකකම හිතන්න මොකද්ද ප්ලෑන් එක, මට මොකද්ද කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක පොඩියට කඩා ගන්නත් පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඔයා හිතන්න මේ අවුරුද්ද මම මේ ටික achieve කරන්න නම් මේ මාසෙ මම මොනවද කරන්න ඕනේ, එහෙනම් මේ සතියේ මම මොනවද කරන්න ඕනේ, එහෙනම් මේ දවසේ මම මොනවද කරන්න ඕනේ. ඒ විදිහට ඔයාගේ මේ goals ටික trickle down වෙන්න ඕනේ හැම දවසකටම. ඉතින් ඔයා plan කරන එක මේ plan එක අරගෙන අවුරුද්ද මුල මේ ටික ලියාගත්තා වගේම හැම මාසෙටම. හරි, එහෙනම් ජනවාරි මාසෙ මම මේ ටික කරන්න ඕනේ, එහෙමනම් මේ සතියේ මම මේ ටික කරන්න ඕනේ, එහෙමනම් අද දවසේ මම මේ ටික කරන්න ඕනේ කියලා හැම දවසෙම හැම සතිය මුලම හැම මාසෙ මුලම ඔයාගේ plan එක හදාගන්න. ඒ විදිහට මම මේ කරපුවා මම ඔයාලට පෙන්නන්නම්. මගේ මම සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට හැම දවසෙම මගේ to do list එකක් ලියා ගන්නවා. ඊට පස්සේ ඒ කරපුවා මම ටික් කරනවා. ඊට පස්සේ කරපු නැති දෙයක් නම් ඊළඟ දවසට යනවා. ඉතින් ඒක daily practice එකක් විදිහට මම කරනවා. උදේට මම මගේ plan එක හදා ගන්නවා, වගේම ඊළඟ රෑ වෙලා මම දවස recap කරනවා අද දවසේ මොකද වුනේ කියලා මම හොයලා බලනවා මේ ගෝල්ස් ටික achieve වුණාද, ඇයි බැරි වුණේ, එහෙම නම් ඊළඟ දවසේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ අර අපි අවුරුද්දට කරා වගේම ඒක හැම මාසෙටම කරන්න ඕනේ, හැම සතියෙටම කරන්න ඕනේ, හැම දවසටම කරන්න ඕනේ. ඒ විදිහට තමයි ඔයාට මේ ගෝල්ස් ටික මගහැරෙන්නේ නැතුව මුළු අවුරුද්ද පුරාම අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අවුරුද්ද සැලසුම් කරන්නේ. ඒ වගේම මම මේ ජනවාරි පළවෙනිදා පෝස්ට් එකකුත් දැම්මා මම කරන තවපරි ට්‍රික් එකක් ගැන. ඒ තමයි මම මේ පවුලේ හොඳ පින්තූරයක් තෝරගෙන මම මගේ ඩෙස්ක්ටොප් එකට දාන්න වෝල්පේපර් එකක් හදාගන්නවා. මේ අවුරුද්ද තමයි හොඳම අවුරුද්ද කියලා. මේ අවුරුද්ද this is the best year yet කියලා ලියලා පින්තූරයක් දාගන්නවා ජනවාරි ඉඳන්. ඒක තමයි මුළු අවුරුද්දම මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ. ඉතින් ඒක මම අවුරුදු 3ක් තිස්සේ දැන් ප්‍රැක්ටිස් කරා. මම ඒ පින්තූර තුනක් දාලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒකත් එක්ක මට ඇත්තටම පුළුවන් වුණා ඒ දේ කරන්න. කියන්නේ මම කියන්නේ මම මේ වෝල්පේපර් එක දාගත්ත නිසාම ඒක කරේ කියලා. වෝල්පේපර් එක දාගන්න එක එක මතක් කිරීමක් විතරයි. හැබැයි හැම අවුරුද්දම ගිය අවුරුද්දට වඩා හොඳම අවුරුද්ද කරගන්න මම නිතරම උත්සාහ කරනවා. මොකද අපි අපේ ජීවිතේ කම්පෙයා කරන්න හොඳ නැහැ වෙන කෙනෙක්ගේ ජීවිතයට. අරයාගේ වගේ වෙන්න, මේ වගේ දෙයක් අරයා වගේ කරන්න, එහෙම නෙමෙයි අපේ ගෝල්ස් අපි හදාගන්න ඕනේ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපේ past self එකත් එක්ක. ඒ කියන්නේ මම හිටියට වඩා මම මේ අවුරුද්දේ හොඳ වෙන්න ඕනේ, මම මේ අවුරුද්දේ යමක් achieve කරන්න ඕනේ. ඉතින් එතකොට හැම අවුරුද්දම ගිය අවුරුද්දට වඩා හොඳම අවුරුද්ද කරගන්න ඕගලන්ටත් පුළුවන් වෙයි. ඒ විදිහට continuously හැම අවුරුද්දම ඔයාගේ ජීවිතේ improve කරගන්න, ඔයාගේ ජීවිතේ දියුණුවක් ලබා ගන්න ඔයාට පුළුවන් වේවි. ඉතින් ඒ විදිහට කරනවා කියලා හිතට ගන්න. අපි මම දන්නවා අපි කොච්චර සලසම් කරත් දේවල් වෙන්න පුළුවන්. අපේ අර මං කිව්වා වගේ අපේ කන්ට්‍රෝල් එකෙන් පිට දේවල් තියෙනවානේ. ඉතින් අපි දන්නේ නැහැ මේ කොරෝනා තත්ත්වද තව වෙන මොකක් හරි එකක් වෙන්න පුළුවන්, නැත්නම් අපේ පවුල තුල වුණත් අපිට ප්‍රශ්න කරදර වෙනවා, අපි අසනීප වෙන්න පුළුවන්, එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ජීවිතය කියන්නේ ඒ හැම දෙයක්ම තියෙන දෙයක් නේ. ඉතින් හැමදාම හොඳ විතරක් නෙමෙයි, ප්‍රශ්න කරදරත් එනවා. හැබැයි ඒ මොන දේ තිබ්බත් අපේ ගමන අපි යන්න ඕනේ.
ඉතින් අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් දේවල් උපරීමෙන් කළා උපරීම වශයෙන් ජීවිතය ගත කරනවා කියන එක හිතට ගන්න. ඉතින් අරව ගැන හිතන්න එපා, නෙගටිව් පැත්තම හිතන්න එපා. දැන් මට පුළුවන් වෙලා තියෙනවා මේ කොරෝනා කාලෙ මේ 2019 2021 මේ අවුරුද්ද ටිකනේ මේ ඒ වුණාට හැම අවුරුද්දම මගේ කලින් අවුරුද්දට වඩා හොඳ අවුරුද්දක් කරගන්න මට හැකියාව ලැබුණා වගේම ඕගොල්ලන්ටත් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ගේ වසර සැලසුම් කරගන්න සහ මේ වසර ඉතාමත් සාර්ථක වසරක් කරගන්න මේ කතා කරපු දේවල් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම එහෙමම වෙන්න සහ ඒ වසර හොඳම අවුරුද්ද වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මේකත් එක්ක මම තව කරන දෙයක් තමයි මම පොඩි රිමයින්ඩර්ස් ටිකක් දාගන්නවා. මටම මතක් කරගන්න ඕන දේවල් ටිකක්. ඒක ගැන මම පොඩි ෂෝට් වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒක දැන් දාලා තිය ඔයගලන් බලලා නැත්නම් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඒ වගේම මේ ආශ්‍රිතව හෝ වෙනම ගැටලුවක් පිළිබඳව මාව සම්බන්ධ කරගන්න ඕන නම් මගේ කන්ටැක්ට් ඩීටේල්ස් තියෙන ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. සාර්ථක ජීවිතය ගැන හදපු මේ වීඩියෝස් තියෙන මේ ප්ලේලිස්ට් එකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි![